මේසරි අපි sample 13ක් යොදා ගත්තා මේ පරීක්ෂණයට මේ පරීක්ෂණ 13න් අතරම දෙබඩගොඩ ප්‍රදේශයෙන් අපි sample 9ක් යොදා ගත්තා ඒ 9න් 5ක්ම delta කියන B1 617 2 කියන ප්‍රභේදයට අන්තර්ගත කියලා අපි තහවුරු කරා අද දිනේ ඉතින් මේකේ වැදගත්කම තමයි මේක තමයි අපි ප්‍රථම වතාවට සමාජය තුලින් ගත්ත sample එකක B1 617 2 කියන මේ delta ප්‍රභේදය තහවුරු කරන ප්‍රථම අවස්ථාවේ රෝග ලක්ෂණ ගත්තාම පස්සේ මේකේ පොදුවේ තිබ්බ කොරෝනා රෝග ලක්ෂණ තමයි උණ කැස සහ ගන්ස් වඳුන දිනීම. හැබැයි විවිධ ප්‍රදේශ විශේෂයෙන්ම එංගලන්තයෙන් ඇමරිකාවෙන් සහ චීනෙන් වාර්තා වෙලා තියෙනවා. මේ සාමාන්‍යයෙන් අපි දැකපු මේ රෝග ලක්ෂණ වලට පොඩි වෙනස් ගතියක් තියෙනවා මේ නව ප්‍රභේදයේ විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව රෝග ලක්ෂණ එනකොට විශේෂයෙන්ම දැකපු දෙය තමයි හිස රදේ උගුරේ වේදනාව සහ අසෙන් ප්‍රතිශ්‍යාවකින් රෝග ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙනවා කලින් තිබ්බට වඩා විශේෂයෙන් අර ගන්ස් වඳුන දිනීම. එතරම්ම මේ නව ප්‍රභේදයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කතා කරන්නේ නැති ඒ වගේ වෙනස්කම් තියෙනවා කියලා දැනට මත පල වෙලා තියෙන දේ ඒක තමයි ප්‍රධාන දේ. ඊට අමතරව තමයි මේ ප්‍රභේදයේ රෝග දරණු වීමේ හැකියාව විශේෂයෙන් වැඩි කියලා තමයි විශේෂ අපිට දැබල් තියෙන කියන්නේ ලෝක පුරා විද්‍යාඥයන් විසින් දත්ත ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයෙන් ඇමරිකාව, ඉංගලන්තය සහ චීනය තුලින් එවැනි වාර්තා මතු වෙනවා. අනිත් දේ තමයි අපි කතා කරන්න ඕනේ මේකේ පැතිරීම අපි කියන ට්‍රාන්ස්මිසිබිලිටි කියන එක තත්ත්වය කොහොමද කියලා. ශ්වසන පද්ධතිය සෛලවට ඇලීමේ හැකියාව වැඩි. ඒකින් සතා මේක පැතිරීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. රෝග ලක්ෂණ වැඩි නිසා එළියට එන එකත් වැඩි. ඒ වගේම පැතිරීමත් වැඩි වෙනවා. දල වශයෙන් ගණනය කරලා තිනවා අපි ඉස්සර කතා කරපු ඇල්ෆා ප්‍රභේදයට වඩා 150ක් විතර වේගයෙන් පැතිරෙනවා කියලා. කියන්නේ අඩුම තරමේ දෙගුණයක්වත් වේගයෙන් පැතිරෙනවා වගේ තමයි මේකේ දැන් දැනට නිර්ණය කරලා තින්නේ. විශේෂයෙන්ම ඉංගලන්තය, ඇමරිකාව ඉනිමේ හැම රටකම වගේ මේ ඩෙල්ටා ප්‍රභේදය නිසා තමයි එවැනි රටවල් වල ගැටලුකාරී අධ්‍යයත් නැතිල් තින්නේ. මොකද හේතුව තමයි එවැනි රටවල් බොහෝ විට ඉන්නත් කරන තුලින් ඉතාලම ඉහළට ඉදිරියට ගියල් තියෙන රටවල්. ඉතින් ඒ ඉන්නත් කරන්නේ ඉදිරියට ගිය රටවල් උනත් මේ විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය මගින් නව රෝගීන් ඇතිවීමේ ප්‍රවණතාවයක් වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා තමයි ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් විදියට ලෝක පුරා සියලුම දෙනා සාකච්ඡා කරන්නේ. දැන්ට ලංකාව මං හිතන්නේ ඉතා වේගයෙන් එන්නත් කරන්නේ සිදු කරගෙන යනවා. විශේෂයෙන් දෙවෙනි මාත්‍රාවක් දැන් පාවිච්චි කරගෙන යනවා. මේ ප්‍රභේදයේ තියෙන ගැටලුව තමයි එක් මාත්‍රාවක් පමණක් මේ ප්‍රභේදය මගින් ඇති කරන රෝගයන්ට මුහුණ දීමට හැකියාවක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම සෑම්පල් ගිලයක මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මේ අතර ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ප්‍රජාව ආශ්‍රිතව සොයාගෙන ඇති අතර මෙම ප්‍රභේද පරීක්ෂා කිරීම ඉතා අවිධිමත්ව මගහැරි තිබීම හේතුවෙන් අක්‍රමවත් ලෙස ලැබෙන මෙම ප්‍රතිඵල මගින් රට තුල ඩෙල්ටා ප්‍රභේදයේ කෙතරම් පැතිරී ඇද්දැයි යන කිසිසේත්ම තහවුරු කළ නොහැකි බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමදේශ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.